සුබ දවසක් සියලු දෙනාටම ආර්ථික විද්‍යාවේ 10 වෙනි පාඩමේ 12 වෙනි වීඩියෝ එකෙන් අපි සම්බන්ධ වෙන්නේ මේකෙනුත් විනිමය අනුපාතවල තවත් ඉදිරියට ගමන් කිරීමක් තමයි සිදු වෙන්නේ බලමු සපල විනිමය අනුපාත මේ සපල විනිමය අනුපාත වැදගත් කොටසක් අපි ඒ සපල විනිමය අනුපාත පිළිබඳ තමයි මේකෙදී අධ්‍යයනය කරන්නේ බලන්න කිසියම් රටක විවහාර මුදල් ඒකකය සඳහා විදේශ විනිමය අනුපාතිකය විවිධ විදේශ විවහාර මුදල් වලට සාපේක්ෂව විවිධ ප්‍රමාණයන්ගෙන් සහ විවිධ දිශාවන්ට වෙනස් වන විට එම වෙනස් වීම වල මැදේන ගත අගය ගණනය කිරීම සඳහා සපල විනිමය අනුපාතිකයන් ගණනය කරන. එතකොට මතක තියාගන්න විවිධ මුදල් වර්ගයන්ගේ වෙනස් වීම වල මැදේන අගයක් ගණනය කිරීම තමයි ওই සපල විනිමය අනුපාතයන් තුලදී සිදු වෙන්නේ. සපල විනිමය අනුපාතිකයේ ස්වරූප දෙකක් තියෙනවා. එකක් නාමික සපල විනිමය අනුපාතිකය කියලා කියනවා. අනිත් එක මූර්ත සපල විනිමය අනුපාතිකය. එතකොට මේවල ගණනය කිරීම තියෙනවා. ඒ ගණනය කිරීම තමයි අපි මේකෙදී අධ්‍යයනය කරන්නේ. නාමික සපල විනිමය අනුපාතිකය ගන්නව මුලින්ම. බලන්න මොකක්ද නාමික සපල විනිමය අනුපාතය කියන්නේ? නාමික සපල විනිමය අනුපාතිකය යනුවෙන් අදහස් කරන්නේ ශ්‍රී ලංකාව සමග විදේශ වෙළඳාමේ යෙදෙන ප්‍රධාන රටවල් 24 නාමික විනිමය අනුපාතිකයන් මත එම රටවල් අතර ඇතිවන විදේශ වෙළඳාමේ ප්‍රමාණය මත බර තබා ගණනය කළ හැකි බරිත සාමාන්‍ය විනිමය අනුපාතිකය නාමික සපල විනිමය අනුපාතිකය කියලා කියනවා. එතකොට ලංකාවත් එක්ක ප්‍රධාන රටවල් 24ක් කටයුතු කරනවා. එතකොට ඒගොල්ලොන්ගේ වෙළඳාම කරන ආකාරය පදනම් කරගෙන යම්කිසි බරක් නියම කරලා ඒගොල්ලොන්ගේ විනිමය අනුපාතයන්ගේ සාමාන්‍ය ගණනය කිරීම තමයි මෙහිදී සිදු වෙන්නේ. බරිත සාමාන්‍ය ගණනය කිරීම. එතකොට ඒකට අපි කියනවා නාමික සපල විනිමය අනුපාතිකය කියලා. බලන්න නාමික සපල විනිමය අනුපාතිකය අපිට පල්ලෙහා සූත්‍රයෙන් හදා ගන්න පුළුවන්. නාමික සපල විනිමය අනුපාතිකය සමානයි රටවල නාමික විනිමය අනුපාතිකය හා විදේශ වෙළඳාම මත බර තැබී තැබීම් වල ගුණනය කිරීම වල එකතුව. එතකොට රටවල නාමික විනිමය අනුපාතිකය හා විදේශ වෙළඳාම මත බර තැබීම් වල ගුණ කිරීම වල එකතුව බෙදනවා. විදේශ වෙළඳාම මත බර තැබීම් වල එකතුවෙන් අපිට එතකොට නාමික සපල විනිමය අනුපාතිකය හදාගන්න පුළුවන්. එතකොට මේක අපි ගණනය කිරීමකින් තේරුම් ගමු. මේකේ අපිට මේ ආකාරයෙන් උත් ප්‍රකාශ කරන්න පුළුවන් නාමික සපල විනිමය අනුපාතිකය. එතකොට ඔය සිංහල සූත්‍රයේ දිග වැඩි නම් මේ කෙටියෙන් මතක තියාගන්න. අපි මූර්ත සපල විනිමය අනුපාතිකයත් කතා කළාම ගණනය කිරීම වලට නම් බලන්න මූර්ත සපල විනිමය අනුපාතිකය කියන්නේ මොකද්ද? මූර්ත සපල විනිමය අනුපාතිකය යනුවෙන් අදහස් කරන්නේ ශ්‍රී ලංකාවේ උද්දමන අනුපාතිකය සහ විදේශ වෙළඳාමේ යෙදෙන රටවල උද්දමන අනුපාතිකයන් අතර වෙනසේ සාමාන්‍ය නාමික සපල විනිමය අනුපාතයට ගලපා සකස් කළ විනිමය අනුපාතික. එතකොට නාමික සපල විනිමය අනුපාතිකයට රටවල උද්දමන අනුපාතිකයන්ගේ වෙනස් වීම ගලපලා තමයි මූර්ත සපල විනිමය අනුපාතිකය හදාගන්නේ. එතකොට ඒ කියන තියරි කොටස මතක තියාගන්න ඕවා MCQ වල අහන්න පුළුවන්. එතකොට මූර්ත සපල විනිමය අනුපාතිකය හැදෙන්නේ නාමික සපල විනිමය අනුපාතිතේ ටිකේට රටවල උද්දමනයන්ගේ වෙනස් වීම වල අගයන් ගැළපීම සිදු කරනවා. එතකොට අපිට මූර්ත සපල විනිමය අනුපාතිකය හදාගන්න පුළුවන්. කොහොමද මූර්ත සපල විනිමය අනුපාතිකය හදන්නේ? නාමික සපල විනිමය අනුපාතිකයට ගලපනවා දෙරටේ විනිමය අනුපාතිකයන්ගේ වෙනස් වීම වල සාමාන්‍ය අපිට එතකොට මූර්ත සපල විනිමය අනුපාතිකය හදාගන්න පුළුවන්. නාමික සපල විනිමය අනුපාතිකයයි මූර්ත සපල විනිමය අනුපාතිකයයි අතර සම්බන්ධය අපි නිදසුණකින් කතා කරමු. බලන්න අපිට මේ විදිහට වගුවක් විභාගදී ලබා දෙනවා. ඒකේ වෙළඳ හවුල්කරුවන් නාමික විනිමය අනුපාතිකයන් විදේශ වෙළඳාම මත බර තැබීම් කියන ওই කොටස් ටික විභාගදී ලබා දෙනවා. එතකොට අපි හදා ගන්න ඕනේ මෙන්න මේ RW කියන තීරුව. ඒ කියන්නේ නාමික විනිමය අනුපාතිකය බරෙන් වැඩි කරලා RW කියන තීරුව අපි හදා ගන්න ඕනේ.
जैसे श्रीलंका भी उद्धमन अनुपात के विदेश राटवल उद्धमन अनुपात के गाने अपट देना थोड़े ये दिन आता विनस अभी विनम तीर हदागन वैविध्य मेके अभीट वैविध्यट तौर तुरु लबादी मसीदुकन नामिक विनिमय अनुपात के बर एक एक रटवल वैविध्यट तौर तुरुट अपट दील तीन अभी मुलिम आर डब्ल्यू तीर हदागन एक हदाने नामिक विनिमय अनुपात के बारे वेडी करनाट एक पना तीह वेडी कराम हर दास पांसी है हार सीय दहाय वेडी कराम हार दहाय एक पनाहें वेडी कराम पनाहाय हतर पहें वेडी कराम विस्साय देख पहें वेडी कराम दहाय इतकोट वैविध्यट आर डब्ल्यू तीर हदागतर पसे आर वेडी क्रीम डब्ल्यू तीर हदागतर पसे इगलोंगे एक तू अपिट गान पुलुआ सिग्मा आर डब्ल्यू समानाय अटदास पांसीय असूवाक विधियट इट पसे बरवल एक अपिट अवश्य विनो मुकद नामिक सफल विनिमय अनुपात के हदाने सिग्मा आर डब्ल्यू बेदीम सिग्मा डब्ल्यू के ने केंतमाय अभी नामिक सफल विनिमय अनुपात के हदाने इट पसे मे उद्दमन अनुपात के उन्न वय कीन कोटास टिकतमाय अपिट वेदगत्ते ने नामिक सफल विनिमय अनुपात के गणने करान्न इट पसे मे उद्दमन अनुपात के अपिट मूर्त सफल विनिमय अनुपात के गणने करनकोट अवश्य विनो एतकोट एकेनु अपि विनस हदागनम अपि गणने किरीम वलट या एतकोट कोहोमद विनस हदान्ने अटेन दहायक गियाम ऋण देकाई आय अटेन दोलहक गियाम ऋण हतराई अटेन पहक गियाम तुनाई अटेन दहायक गियाम ऋण देकाई इट पसे अटेन पहक गियाम तुनाई एतकोट ओय विधियट धन ऋण सुलूनाट पसे अपिट लबेनवा उत्तर ऋण देखा विधियट इतकोट ऋण अटें धन हयाट पसे ऋण देखा लबेनो इतकोट ओय ऋण देख के अपिट वेदगाने मतक दिखाई मुहूर्त सफल विनिमय अनुपाति के गणने करना इतकोट मेके रतुपाट कुटीन दी अपिट वेदगाने नामिक सफल विनिमय अनुपाति के इतकोट नामिक सफल विनिमय अनुपाति के अपिट वेदगाने सिग्मा आर डब्ल्यू कने काय सिग्मा डब्ल्यू कने काय तोट रतुपाट रवमे अभी ऋण देखा के लिए दक्वल तीन एक वेदगाने मुहूर्त सफल विनिमय अनुपाति के अभी दैंगम गणने किरी मल्ड अभी नामिक सफल विनिमय अनुपाति के सूत्रे लियागन्नवा सिग्मा आर डब्ल्यू बिदीम सिग्मा डब्ल्यू के मेके अभी सिग्मा आर डब्ल्यू अभी यहाँ पेत्ते हदुआ एक आठ दस पांच सी असू अक्तिब्बा सिग्मा डब्ल्यू सी अक्तिबुना दैंग अभी आदेश करनवा नामिक सफल विनिमय अनुपाति के समानाय अट दास पांसी असू बिदीम सीय इतोट अपिटेन नामिक सफल विनिमय अनुपाति के अगे असूपहाय सत अटक विधियट अपिट लबेनो नामिक सफल विनिमय अनुपाति के अगे बलन मेकिंग की अन्य मुकद नामिक सफल विनिमय अनुपाति के असूपहाय सत अटक यानि नदहस्करान्ने इहत देक्कु श्रीलंकाव समग विदेश विलंदामेह यदन ඕනෑම රටක සාමාන්‍ය විනිමය අනුපාතිකය 85/7 වන බවයි. එතකොට අපි මේ ගන්නේ කිරීමේදී රටවල් පහක් යොදාගත්තා. ඇමරිකාව, එක්සත් රාජධානිය, ජපානය, ඉන්දියාව, චීනය වගේ. එතකොට ඒ රටවල් පහේම විනිමය අනුපාතිකයන්ගේ සාමාන්‍ය අපිට ගන්න පුළුවන් 85.8. එතකොට අපි මේක රටවල් 24ක් පදනම් කරගෙන නිගණනය කරන්න. එතකොට මේක රටවල් 24කටම ගණනය කරා නම් රටවල් 24ම සාමාන්‍ය විනිමය අනුපාතිකය 85.8යි කියලා ගන්න පුළුවන්. අපි රටවල් 5කට හදපු ඉඳලා ඒ රටවල් 5ේ සාමාන්‍ය විනිමය අනුපාතිකය අපිට මේ ගණනට අනුව ප්‍රකාශ කරන්න පුළුවන් 85.7 විදියට. ඔන්න ඔය හේතුවට තමයි නාමික සඵල විනිමය අනුපාතිකය ගණනය කරන්නේ. ඊට පස්සේ අපි එනවා මූර්ත සඵල විනිමය අනුපාතිකයට. නාමික සඵල විනිමය අනුපාතිකයට ගලපනවා රටවල් වල උද්දමන අනුපාතිකයේ වෙනස් වීම බලන්න. නාමික සඵල විනිමය අනුපාතිකයේ 85.7 විදිහට තිබ්බා. ඒකට අපි ගලපනවා බලන්න මූර්ත සඵල විනිමය අනුපාතිකයේ සමානයි නාමික සඵල විනිමය අනුපාතිකයේ දාගත්ත 85.7 විදිහට ඒකට අපි ගලපනවා. අපි කලින් අර හොයාගත්තු ඍණ දෙක මෙතනට ගැලපුවට පස්සේ අපිට ලැබෙනවා මූර්ත සඵල විනිමය අනුපාතිකයේ යගේ 83.78 විදියට බලන්න.
මේකෙන් ප්‍රකාශ වෙන්නේ ශ්‍රී ලංකාවේ උද්දමන අනුපාතිකයට වඩා විදේශ වෙළඳාමේ යෙදෙන රටෙහි උද්දමන අනුපාතිකයන් වැඩි නම් නාමික සපල විනිමය අනුපාතිකයට වඩා මූර්ත සපල විනිමය අනුපාතිකය අඩු වගයක් ගනී. එතකොට මූර්ත සපල විනිමය අනුපාතිකය අපි ගණනය කරන්නේ ශ්‍රී ලංකාවේ උද්දමනයට වඩා අනිකුත් රටවල උද්දමන අනුපාතිකය වැඩිද අඩුද කියලා බලන්න. එතකොට මේ නාමික සපල විනිමය අනුපාතිකයට වඩා මූර්ත සපල විනිමය අනුපාතිකය අඩුයි නම් අපි කියනවා ලංකාවේ උද්දමන අනුපාතිකයට වඩා විදේශ රටවල උද්දමන අනුපාතිකය වැඩි කියලා අපි ප්‍රකාශ කරනවා. එතකොට මේවා විභාගෙදී MCQ වල අහන්න පුළුවන්. ඒක නිසා හොඳට මේ කොටස් මතක තියාගන්න. නාමික සපල විනිමය අනුපාතයට වඩා මූර්ත සපල විනිමය අනුපාතිකය අඩුයි කියන එකේ අදහස ලංකාවේ උද්දමනයට වඩා අනෙකුත් රටවල උද්දමන අනුපාතිකයන් වැඩි කියන එක. හරි. එහෙනම් අපි 13 වෙනි වීඩියෝ එකෙන් සම්බන්ධ වෙමු.